මාට කලින් මම මෙයාව දන්නේ මෙයාගේ ෆැමිලි එක මගේ ඉතින් පවුලේ මිතුරියෝනේ හරිද එතකොට දැන් දැන් අද තමයි විස්තර ගොඩක් දන්නේ පුදුම දුකක් ඉඳලා ෆුල් කිට් ඇඳලා කොස් ගහක නැගලා පැයක් බලාගෙන ඉඳලා අර පැත්තෙන් පොතක පණිවිඩ එනකම් මේ පැත්තේ බලන් ඉඳලා තාප්පෙන් පන්සලෙන් එහා පැත්තට පැනලා හාමුදුරුවන් වහන්සේටත් අහුවෙලා මම නොකියපු එක කතාවක් තියෙනවා එක දවසක් මෙයා හදිසියේ තාත්තෙනවා දැකලා පැනලා තියෙන්නේ මඩ වලකට ඒකෙත් මඩ ගාගෙන ගිහිල්ලා මඩ කාලයි මෙයා මෙතනට ආවේ ඉතින් මොකද හිතෙන්නේ ආදර කතාව ගැන ඇත්තටම හොඳ සැමියෙක් නැත්තයි තෝම දුක්කදී මමත් එහෙම තමයි. ඔව්. ඔයා මොකද්ද කිය ඇතුළට වෙලා? ඔයා එනවද කියලා බලන් ඉන්න විතරයි ඔයාට තියෙන්නේ. සෑහෙන්න මම නිසා ලොකු කට්ටයක් කෑවා. ඉතින් අදටත් ඒකනේ මම එයත් එක්කම ඉන්නේ ආදරෙන්. හැමදේම එයාගේ දුක සැප හැමදේටම දුකේදිත් ඉන්නවා සැපේදිත් ඉන්නවා. ඉතින් මරණකම්ම එයත් එක්ක තමයි ඉන්නේ. එහෙනම් ඔයාගේ පරම්පරාවේ හැරි අක්කාගේ හරි ආදර ගීතයක කොටසක් එයා වෙනුවෙන් පේලි හතරක් ගායනා කරලා වාට යන්න අවස්ථර දෙනවා. පෙම්සිලි රාලි පෙම්සිලි කොටසක් ගායනා. අයියත් කිතුර කැලේ කියන්නේ. Kau doa weh